Sadu. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Sadu, sadu, sadu. Namo buddhaya, e bhagyavattu arahattu gautama namu sammā sambuddhu apage sāstrun vahanseta භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. බුදුරජාණන් වහන්සේ විසින් දෙවියන්ට මිනිසුන්ට හැම දෙනා කෙරෙහි බොහෝ කරුණාවෙන් සත්වයන්ට මෙලව සැප පිණිස පරලව සුගතිය පිණිස සසර දුකින් නිමා කරගන්නට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පවසා වදාළ දේශනා කොට වදාළ මුතුමැණික්වන් ශ්‍රී සද්ධර්මය සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන ඒ උතුම් ධර්මය ගැන අපි කතා කරද්දී සතර සම්‍යප්පදාන වීරිය අකුසල් නූපදවන්නට උපන් අකුසල් බැහැර කරවන්නට ඒ වගේම කුසල් උපදවන්නට උපන් කුසල් දියුණු පමණු වඩා වර්ධනය කරගන්නට උපකාර වන වීරිය ගැනයි මේ කතා කරන්නේ මේ දිනවල. ඉතින් පින්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වීරිය ගැන වදාළ නොයෙක් දේශනා අපි උපුටා දක්වින් කතා කළා. අද දවසත් අපි මේ වීරිය ගැන කතා කරන්නට සූදානම් වෙන මේ මොහොතේ භාගතුන් වහන්සේ අංගුත්තර නිකායේ පළමුවෙන් ඒක නිපාතේ වදාළ උතුම් සම්බුද්ධ වචනයක් සිහිපත් කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. භාගතුන් වහන්සේ වෙන එකද ධර්මයක් දකින්නේ නැහැ කියනවා. යෝ ඒවං සද්ධම්මස්ස තිතියා. මේ සද්ධර්මයේ පැවැත්ම පිණිස ඒ වගේම අසම්මෝසාය ඒක මුලා නොවීම පිණිස අනන්තර දහනාය සංවත්තති. සද්ධර්මයේ අතුරුදහන් නොවි පවතින්නට සැඟවිලා නොයන්නට සද්ධර්මයේ පවතින්නට උපකාරණ එකද ධර්මයක් දකින්නේ නැහැ කියනවා. යතෙහිදම් භික්කවේ විරි ආරම්භෝ. ඒ තමයි කියනවා විරිය ආරම්භ කිරීම. සද්ධර්මයට පැමිණෙන භාගතුන් වහන්සේගේ ශ්‍රාවකය ආර්ය ශ්‍රාවකයා විරිය ආරම්භ කරනවා නම් අන්න සද්ධර්මය බොහෝ කාලයක් ලෝකෙ පවතිනවා. ඉතින් පින ස්වාමීන් වහන්සේ එතනදී භාගතුන් වහන්සේ වදාළ විරිය ආරම්භෝ භික්කවේ සද්ධම්මස්ස තිතියා. විරිය ආරම්භ කිරීම පින්වත් මහණනි සද්ධර්මයේ පැවැත්ම පිණිස අසම්මෝසාය මුලා නොවීම පිණිස අනන්තර දහනාය සංවත්තති කියලා. සද්ධර්මයේ අතුරුදහන් නොවීම පිණිස පවතිනවා කියලා. ඉතින් ඒ නිසා මේ විරි ආරම්භ කිරීම ගැන භාගතුන් වහන්සේ මේ විදිහට දේශනා කළා තියෙද්දී අපේ හැම ඉරියව්වකදීම මේ විරිය අපිට පවත්වන්න පුළුවන් අයුරුත් දේශනා කරපු දේශනා අපිට මුණ ගැහෙනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අපි විශේෂයෙන් දැනගන්නට අහගන්නට කතා කරන්න කැමති වෙන්නේ මේ පටන්ගත් විරිය සද්ධර්මයේ අතුරුදහන් නොවන්නට සද්ධර්මයේ පවත්වන්නට ලෝකේ මේ වීරිය පවත්ද්දී අපේ ඉරියව් පැවැත්ම තුළ කොහොමද මේ වීරිය නොකඩවා පවත්වන්නේ කියලා භාගතුන් වහන්සේ කොයි විදියටද දේශනා කරලා තියෙන්නේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා මේ දැන් ශ්‍රාවකයෙක් ගත්තහම ශ්‍රාවකයා නිරන්තරයෙන්ම මේ වීරිය පවත්වන්න ඕන කියලානේ දේශනා කළේ. කියන්නේ ආරාධ්‍ය වීරිය හැටියට තමයි අපි කලින් බුදු දේශනා බොහෝමයක් සිහිපත් කළා. මේ ආරද්ධ වීරිය, ආරද්ධ වීරියෝ විහෙරති, පටන්ගත් වීරියෙන් මාසය කරනවා. අකුසලානං ධම්මානං පහනාය, අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න, කුසල ධර්මයන් උපදවා ගන්න. තාමව දෙඩි පරාක්‍රම වූ අත් නොහැර පවත්වන වීරියක් අකුසල ධර්මයන් වඩා ගැනීමට. මේ වීරිය දැන් භික්ෂුවක් ගත්තහම, ආර්ය ශ්‍රාවකෙක් ගත්තහම, එයා ධර්ම මාර්ගයට පැමුණාම ශ්‍රද්ධාවට පත් වෙන සිල් රැකෙමින් මේ ධර්ම මාර්ගය අනුගමනය කරන්න ගත්තාම එයාට නිරන්තරයෙන් වීරිය පවත්වනකොට එයාට අනුගමනය කරන්න තියෙන, එයාට ගත කරන්න තියෙන ඉරියව් කීපයයි, හතරයි. එහෙමයි. ඒ තමයි ඇවිදින එක කරනවා, ඊළඟට හිටගෙන ඉන්න එක කරනවා, ඉඳ ගන්න එක කරනවා, නිදා ගන්න එක කරනවා. ඇවිදගෙන යාම, සිටගෙන සිටීම, නිදාගෙන වාඩි වීම සහ නිදාගෙන. ඔව්. මේ ඉරියව් හතරේ මෙහෙම මේ හතරේ මේ ඉදදී නිරන්තරයෙන් එයා ගත කරන්න තියෙන මේ ඉරියව් හතරෙන් එකක් අනිවාර්යයෙන්.
මේ වීරිය පවත්වන්නට ඕනේ. ඉතින් මේ ගැන හරි ලස්සනට බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන දේශනාවක් අපිට මොන ගේන චරන්ත සූත්‍රයේ චර මේ සූත්‍රය නමිනුත් මේ කුද්දක නිකායේ සඳහන් වෙනවා. මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාති දෙවෙනි පොත් වහන්සේගේ මේ දේශනාව සඳහන් වෙන්නේ. එහෙමයි. චරත් ඕ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා චරතෝපි චේ පි භික්කවේ භික්කුණෝ උපජ්ජති කාම විතක්කෝවා ව්‍යාපාද විතක්කෝවා විහිංසා විතක්කෝ. ඇවිදිද්දිත් භික්ෂුවට මේ එන්න පුළුවන් හිතට කාම විතරකය. ප්‍රේමනාප රූප ශබ්ද ගන්ධ රස පහස ගැන භික්ෂුවට කල්පනා වෙන්න පුළුවන්. එහෙමයි. අන්න ඊළඟට තරහ සිතුවිලි අනුන් ගැන අනුන් නසන්න පෙළන්න මේ අනිත් අයට මේ ඝාතනය කරන්න මේ විදිහේ තරහ සිතුවිලි එන්න පුළුවන්. ව්‍යාපාද සහගත සිතුවිලි ව්‍යාපාද විතර. විහිංසා විතර කනුන්ට හිංසා කරන්න අනුන් පීඩාවටපත් කරන්න විතරක මේ ඇවිදිද්දි නමුත් කෙනෙකුගේ හිතකට එන්න පුළුවන්. මෙහෙමෙද්දි තංච භික්ඛු අධිවාසේති. මේවා ඉවසනවා නම් භික්ෂුව නප්පජහති. මේක ඉවසනවා නම් දුරු නොකරනවා නම් ඒ වගේම න විනෝදේති බහැර කරන්නේ නැත්නම් ඊළඟට ව්‍යන්ති කරෝති නැත්තට නැති කරන්නේ නැත්නම් තමන්ගේ හිතින් මේ අකුසල් විතර්කන අනභවං ගමේති. මේක සම්පූර්ණයෙන්ම අභාවයටපත් කරන්නේ නැත්නම් චරම්පි භික්කවේ භික්ඛු ඒවම් භූතු අනාථාපි අනුත්ථාපි සතතං සමිත්තං කුසීතෝ හීන විරියෝති උච්චති. මේ භික්ෂුවට කියන බුදුරජාණන් වහන්සේ මහණෙනි ඇවිදිමින් සිටින මෙබඳු භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් තොර වූයේ අනාථාපි අනුත්ථාපි කියලා තව වචනයක් තියෙනවා. අනාථාපි කියලා කිව්වම කෙලෙස් තවන වීරියෙන් තොර වූයේ. අතාපීට විරුද්ධ වචනේ අනුත්ථාපි අනුත්ථාපි කියලා කිව්වහම පවට අකුසලයට බය නොවූයේ. සත් කියනකට විරුද්ධ වචනේ. ඔත්තප්ප කියනකට විරුද්ධ වචනේ අනුත්ථාපි. සතතං සමිතං කුසීතු හීන විරියෝති උච්චති. එයා හැම විට නිරතුරුවම කුසීත වූයේ. නිරතුරු කුසීත වූයේ හීන වූ වීරිය ඇත්තේයි යාට කියනවා කියනවා. හීන විරියෝති උච්චති. එයා ඇවිදිද්දී ඇති වෙන කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක ඉවසනවා. අර පහනක් පදානේ නැති එකනේ. පහනක් පදානේ බුදුරයන් වහන්සේ මේ විදිහට විස්තර කළේ. උපන්නං කාම විතක්කං ආදිවාසේති උපන්නා වූ කාම විතර්ක ඉවසන්නේ පජහති බහැරක. මේ කියන්නේ බහැර කිරීම තමයි පහන පදානේ. මෙයා බහැර කරන්නේ නැහැ. ඒ කියන්නේ නූපන් උපන් අකුසල් ප්‍රහාණය කිරීම පිණිස මේ පහනක් පදානේ නැහැ. ආරදවිරිය නැති කුසීත කෙනා. කුසීත කෙනාගේ ස්වභාවය. බුදුරජාන් වහන්සේ අපි සානස්ස සීපත් කරපු විදිහට මේ කුසීත භාවයේ දැන් සානස්ස මතක් කළා ආරද්ධ වීර්ය සද්ධර්මයේ බොහෝ කල් පැවැත්මට උපකාර වෙනවා. එහෙමයි. ඒ වගේ මේ කුසීත භාවයේ සද්ධර්මයේ අතුරුදහන් වීම පිණිස සද්ධර්මයේ විනාශ වීම පිණිස පරිහීම පිණිස හේතු වෙනවා. ඒ වගේම ආධ්‍යාත්මික අංගයක් විදිහට තමන්ගේ අනර්ථය පිණිස වෙන දෙයක් බුදුරජාන් වහන්සේ දකින්නේ නැහැ කිව්වා මේ කුසීතකම තරම්. ඊළඟට බුදුරජාන් වහන්සේ මහත් වූ අනර්ථය පිණිස මේ කුසීතකම තරම් ජීවිතේට දෙයක් දකින්නේ නැහැ කිව්වා. මේ ආරද්ධ වීරිය ගැන කතා කරනවා වගේම අපි කුසීතකමේ තාදීනව සිහිපත් කරගන්න ඕනනේ. ඊළඟට මේ නූපන් අකුසල් ඉපදීමට උපන් අකුසල් වඩා වර්ධනය වීමට තියෙන කුසල් පිරිහිලා යෑමට හේතු වෙන දෙයක් බුදුරජාන් වහන්සේ මේ කුසීත භාවයේ තරම් දකින්නේ නැහැ කිව්වා. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ ඇවිදිද්දි මේ ඇති වෙන කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිංසා විතර්ක ඉවසන භික්ෂුව පවට බයලජ්ජාව බය නැති කෙලෙස් තවන වීරිය නැති කුසීත හීන වීරියෙන් වාසය කරන කෙනෙක් කියලා දේශනා කරනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ තිතස්ස චේපි භික්කවේ භික්කුණෝ හිටගෙන ඉද්දි භික්ෂුවට කාම විතර්ක ඇති වෙන්න පුළුවන් ව්‍යාපාද විතර්ක ඇති වෙන්න පුළුවන් තරහ විතර්ක අනුන්ට හිංසා කරන්න සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඒ ඇවිදගෙන යදි වගේම මේ විතර්ක තුන හිටගෙන ඉද්දි එන්න පුළුවන් කියලා. ඔව් හිටගෙන ඉද්දි තැනක නැවතිලා ඉද්දි අපි ඉන්න ඉරියව්වක් එතකොටත් මේක වෙන්න පුළුවන්. තංච භික්ඛු අදිවාසීති. අන්න එතකොටත් භික්ෂුව ඒක ඉවසනවා. නප්පජහති බහැර කරන්නේ නැහැ. න විනෝදේති. ඒක නැති කරන්නේ නැහැ. න ව්‍යන්ති කරෝති. ඒක නැත්තටම නැති කරන්නේ නැහැ. න අනභවං ගමේති. එක අභාවයට පත් කරන්නේ නැහැ.
ටිතෝ චේපි භික්කවේ භික්කු ඒවම් භූතෝ. ඕ මෙයා හිටගෙන සිටින මෙන්න මෙයා මේ භික්ෂුවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා. කෙලෙස් තවන වීරීන් තොර වූයි අනාථාපි අනුත්තාපි පවට කියන අකුසලයට බය නැති සතතන් සමිතන් කුසීතෝ හීන විරියෝති උච්චති. නිරතුරුවම මෙයා කුසීත වූයේ හීන වීරිය ඇත්තේ ඇයි මෙයාට කියනවා කියලා. මෙයාත් නිරතුරුවම කුසීතව හීන වීරීන් වාසය කරන කෙනෙක් හිටගෙන ඉන්නකොට තමන්ට ඇතිවෙන මේ අකුසල් විතර්ක ඉවසනවා නම් බැහැර කරන්නේ නැත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සයානස්ස චේපි භික්කවේ භික්කුණෝ ඕ ඊට කලින් නිසින්නස්ස චේපෝ වාඩි වෙලා ඉදදී භික්ෂුවට මේ විදිහට අකුසල් විතර්ක කාම විතර්ක හිතේ දෙන්නේ මේ මේ ඔය ඉරියව්වල ඔය විතර්කමනේ බොහෝ ජනයා මේ ලෝකේනේ ඔය කාම විතර්කයන්ගේම කාම සංකල්පනවලම එක්ක තරහ මේ සිතවිලි ඉතින් බොහෝ පිරිසක් මේ ලෝකේ කුසීතව හීනවීරියෙන් වාසය කරන පිරිසක් අකුසල් මේ ඇති වෙනකොට ඒවා තමන් තුළ ලගින් ඉඩ දෙමින් අකුසලයට කිසිම බයක් නැතුව ඒව ප්‍රහාණය කරන්න වීරියක් නැතුව වාසය කරන්න මේ ලෝකේ බහුතරයක් දෙනානේ ස්වල්පයක් දෙනා තමයි මේ වීරිය ආරම්භ කරලා මේවා ඉවසන්න නැතුව මේ ප්‍රහාණය කරන්න කටයුතු කරන්නේ. ඉතින් ඉඳගෙන ඉන්න කෙනාටත් මේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ භික්ෂුව ඒවා ඉවසනවා නම් අදිවාසයේදී ප්‍රහාණය කරන්නේ නැත්තම් බැහැර කරන්නේ නැත්තම් ඒ විතර්ක තුළම ඉන්නවා කියන්නේ නැති කරන්නේ නැත්තම් එයා බුදුරජාණන් වහන්සේ වදාරනවා නිසින්නෝපි භික්කවේ භික්ඛු ඒවම් භූතෝ අනාථාපි අනුත්තාපි සතතං සමිතං කුසීතෝ හීන විරියෝති උච්චති. එයත් මෙයා නිරතුරුවම එයා මේ කුසීතව හීන විරියෙන් වාසය කරන කෙනෙක් කියනවා. එයාට කෙලෙස් තවන වීරිය නැහැ. මේ ඒ වගේම අකුසලයට බය නැති අනුත්තාපි කෙනෙක් කියලා එයා ගැනත් බුදුරජාණන් වහන්සේ නිරතුරුවම කුසීතව ඉන්න හීන වීරියකින් ඉන්න කෙනෙක් කියලා දේශනා කරනවා. ඉරියව් තුනකදීම හීන වීරියෙන් ඉන්න පුද්ගලයෙක්. ඒ තුනක් විතරක් නෙමෙයි තව බුදුරජාණන් වහන්සේ දේශනා කරන සයානස්ස චේපි භික්කවේ. මේ හාන්සි වෙලා ඉන්න භික්කුණු ජාගරස්සනේ ඉඳ ගිහිල්ලා හිතන්න බෑනේ නිදිමතේ. මෙයා නිදි වරමින් ඇලවිලා ඉන්නවා. නිඳට ගිහිල්ලා නැති තාක් නිඳට ගිහිල්ලත් කට්ටිය කාම විතර්ක ඕ කාම විතර්ක මේ හිතට එන්න පුළුවන්. ඊට පස්සේ ව්‍යාපාද විතර්ක තරහ මේ කියන්නේ රෑ තිස්සට දුන්දදා මේ ඉන්නවා කියන දවල්ට ගිනි ගන්නවනේ මේ මිනිස්සයා. කියන්නේ ආත්‍රියට කල්පනා කරනවා දවල් කරන්න ඕන දේවල් මේ. ඊට පස්සේ දහවලට ඒවා ක්‍රියාවේ යොදවන එක හරියට රාත්‍රිය අර උඹහින් දුන්දානවා වගේ රාත්‍රියට ගිනි ගන්නවා වගේ වැඩක් කියලා බුදුරජාණන් වහන්සේ වම්මික සූත්‍රයේ මට මතක හැටියට දේශනා කළා. ඉතින් නිදා ගන්න ගිහිල්ලත් බොහෝ දෙනෙක් නිදි පෙදුලි මේ කාම විතර්ක හිත හිත ඉන්නවා. විහිංසා විතර්ක ඉන්පස්සේ අනුන්ට තරහ සිතින් අනුන් කෙරෙහි ද්වේෂ සිතින් කල්පනා කර කර ඉන්නවා. ඉතින් මෙන්න මෙහෙම ඇති වෙන ඒවත් කවුරු භික්ෂුවක් ශ්‍රාවකයෙක් ඉවසනවා නම් බැහැර කරන්නේ නැත්තම් අභාවයට පත් කරන්නේ නැත්තම් නැති කරන්නේ නැත්තම් ඇත්තටම නැති කරන්නේ නැත්තම් එයත් මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙයා ඕ සයානෝපි භික්කවේ භික්කු ජාගරෝ ඒවම් භූතෝ. මේ විදිහට මේ නිදාගෙන ඉන්න මෙයා කෙලෙස් තවන වීරියක් නැති නිදාගෙන නමුත් ඇහැරලා ඉන්න මේ කෙනා කෙලෙස් තවන වීරියක් නැති පවට බයක් නැති කුසීත හීන වීරියෙන් වාසය කරන කෙනෙක් කියලා දේශනා කරනවා. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ කුසීත හීන වීරිය ඇති කෙනා ගැන දේශනා කරලා කොහොමද කෙනෙක් ඕ නිරතුරු ආරද්ධ වීරියෙන් කෙලෙස් තවන වීරියෙන් පවට බය ඇතුව නිරතුරු මේ ආරද්ධ වීරියෙන් මේ පටන්ගත්තු වීරිය කොහොමද වාසය කරන්නේ කියලා දහමට දීපුදා වාසය කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා. ඒ ඉරියව් හතර දිම දෙතින විදගෙන යද්දී හිටගෙන ඉති. එතකොට අපි කතා කළොත් මේ ඇවිදින්දි භික්ෂුවට එන්න පුළුවන් කාම විතර්කය. චරතෝපි චේපි භික්කවේ භික්කුණ උපද්දති කාම විතක්කෝ වා ව්‍යාපාද විතක්කෝ වා විහිංසා විතක්කෝ වා. අර විතර්ක තුනම ඒ නපසලිය තමයි පුළුවන්. කාමයන් ගැන හිතෙන්න පුළුවන්, තරහ සිතුවිලි ඇති වෙන්න පුළුවන්, අනුන්ට හිංසා කරන්න එන්න පුළුවන්. අන්න භික්ෂුව ඕ තංච භික්ඛු නාදි වාසේති. එහෙම ඇති වෙනකොට එයා ඉවසන්නේ නැහැ. මොකද එයාට ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධා ප්‍රධාන අංගයක් කියලා අපි දැනගත්තනේ මේ වීරියනේ. තියෙන අකුසලයට බය තියෙනවා, ලැජ්ජාව තියෙනවා, එකකින් වෙන හානිය ගැන එයාට විශ්වාසය අදහා ගැනීම තියෙනවා. ඒ නිසා එයා ඒක ඉවසන්නේ නැහැ. එයා ඒක බැහැර කරනවා, පජහති නැ අත්හරිනවා.
බැහැර අභාවයටම පත් කරලා දානවා, නැත්තටම නැති කරලා දානවා. අනභවං ගමේති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන චරම්පි භික්කවේ භික්කු ඒවම් භූතෝ ආතාපි ඔත්තාපි සතතං සමිතං ආරද්ධ විරියෝ පහිතත්වෝති උච්චති. මෙන්න මේ භික්ෂුවට කියනවා නිරතුරු කෙලෙස් තවන වීරිය ඇතුව ඉන්න, ඒ වගේම අකුසලට බය වෙලා ඉන්න. අකුසලයට බයින් බය කියන උත්තප්ප ගුණයෙන් යුක්ත හැම විටම නිරතුරුවම පටන්ගත් ආරද්ධ වීරිය ඇත්තේ පහිතත්තු. පහිතත්තු කියලා කියන පහිත අත්ත තමාව අත්හැරලා දහමට දිවිතේ පූජා කරලා වාසය කරන උදාර ශ්‍රාවකෙක් කියලා එයා ගැන දේශනා කරනවා. ඒක ආරද්ධ වීරිය කියලා ඒක සඳහන් වෙනවා. ඔව් ආරද්ධ වීරියෙන් වාසය කරනවා. මේ කලින් කතා කළා මේ භාවනා මොකද පහන ප්‍රදාන වශයෙන්. ඔව් පහන ප්‍රදාන. ප්‍රදාන වශයෙන් භගතුන්සේ වදාළා මේක. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ අනිත් ඉරියව්ව තමයි මේ හිටගෙන ඉද්දි ඇවිදගෙන යනකොටත් හිටගෙන ඉද්දි ඊළඟට අපි මේ කතා කළා මේ අකුසල් විතරක ඇති වෙන්න පුළුවන් හිටගෙන ඉද්දි වගේම ඉඳගෙන ඉද්දි ඊට පස්සේ නිදාගෙන ඉද්දි නිදාගෙන ඉද්දිත් මේ ඉරියව්වෙම ආවහම එයා ඒව ඉවසන්නේ නැහැ මේ ඇති වෙන කාම විතරක තරහ සිතුවිලි අනුන්ට හිංසා කරන්න ඇති වෙන මේ විතරක මෙයා මේ ඒක ඉඳගෙන ඉද්දි ඇති වුණොත් ඊට පස්සේ හිටගෙන ඉද්දි ඇති වුණොත් හාන්සි වෙලා ජාගරස්ස නිදි වරමින් නිඳ යනකම් ඉන්නකොට ඉන්න වෙලාවේ ඇති වුණත් මෙයා මේ ඇති වෙච්ච ගමන් මේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිංසා විතර්ක රාදි වාසයේ තිවසන්නේ නැහැ. පජහති බහැර කරනවා. ඊට පස්සේ ඒවා අත්හරිනවා. ව්‍යන්තී කරත නැත්තරම නැති කරලා දානවා. ඉතින් අභවයට පත් කරලා දානවා. අන්න ඒ විදිහට කටයුතු කරද්දී බුදුරජාන් වහන්සේ වදාරනවා මෙන්න මෙයා ඕ සැතපී ඉන්න මේ කෙනා, මේ ඉඳගෙන ඉන්න මේ කෙනා, හිටගෙන ඉන්න මේ කෙනා නිරතුරුවම ඕ බුදුරජාන් වහන්සේ වදාන කෙලෙස් තවන වීරියෙන් යුතු වූයේ අකුසලයට බය වූයේ හැම විටම නිරතුරුවම පටන්ගත් ආරාධ වීරියෙන් මාසය කරන දහමට දිවිපුදා ජීවිතය ගත කරන උදාර ශ්‍රාවකයෙක් කියලා. ඉරියව් හතරදීම ඕ ඉරියව් හතරදී. එතකොට මේ විදිහට කෙනෙක් වාසය කරන දැන් අපිට ඊළඟට මොන ගහනවා සීල සූත්‍රය. එහෙමයි. මේ විදිහට බුදුරජාණන් සීල සූත්‍රයේත් පින්න ස්වාමීන් වහන්සේ මේ ඔව් දැන් මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මේ කරුණ සිහිපත් කරලා ගාථා වගේක් දේශනා කරනවා. අපි ගාථාත් සිහිපත් කරගෙන සීල සූත්‍රේ කතා කරමු. එහෙමයි. ඔව් බුදුරජාණන් වහන්සේ මේකදී අවසානට ගාථා වශයෙන් දේශනා කරනවා චරංවා යදිවා තිට්ඨං නිසින්නෝ උදවා සය. යම් භික්ෂුවක් කැවිදින විට හෝ හිටගෙන ඉන්නකොට හෝ වාඩි වී සිටිනකොට හෝ සයනය කරනද්දී සිටිද්දී එයා යෝ විතක්කම් විතක්කේති පාපකම් ගේහ නිස්සිතං. ඕ ඒ විදිහට ඇවිදෙද්දි හිටගෙන ඉද්දි වාඩි වෙලා ඉද්දි නිදාගනිද්දි කාම නිස්සිත වූ ගේහ සංකප්ප ගේහ සිත මේ පාපී සංකල්ප මේ ගේහ නිස්සිත සිතවිලි ගෘහස්ත සිතවිලි කියන අතට කාම විතර්ක ව්‍යාපාද විතර්ක මේ විහිංසාව විතර්ක ලාමක ගිහිගේ ඇසුරු කරගත්තු විතර්ක මේ කියන ගේහ නිස්සෘත එහෙමයි ඒ කාම නිස්සෘත ගේහ සිත මේ කියලා බුදුරජාන් වහන්සේ කාම නිස්සෘත කියන එක තමයි දක්වලා තියෙන්නේ. මේ පාපී අකුසල විතර්කයන් යා විතර්ක කරනවා. ඒ කියන්නේ යා හීන වීරියෙන් යුතු පවට බයලජ්ජාව නැති කෙනා කටයුතු කරන විදිහ. කොට බුදුරජාන් වහන්සේ දේශනා කරන කුම්මග්ගම් පටිපන්නෝසෝ මොහනෙයේසු මුච්චිතෝ. මෙයා නොමගක ගමන් කරන කෙනෙක් මේ විදිහට කටයුතු කරනවා නම් හැම ඉරියව්වකම මේ ඇති වෙන පාපී අකුසල් හිත හිත ඉන්නවා නම් මෝහනීය අරමුණු වල මුසපත්තු ඕ මෝහනීයසු මුච්චිත ඒ වගේ රැවටිච්ච කෙනෙක් ඕ මෝහනීය අරමුණු වලට මුසපත් වෙලා මෙන්න මේ භික්ෂුව අබහ්බෝ තාදිසෝ භික්ඛු පුට්ටුන් සම්බෝධි මුත්තම. මෙයා අබහුවයි කියනවා උතුම් සම්බෝධිය චතුරාර්ය සත්‍ය අවබෝධි ඒක සාක්ෂාත් කරන්න ස්පර්ශ කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය නම් වූ අමාමහ නිර්වාණය සාක්ෂාත් කරන්නේ මේ ඇවිදිද්දි හිටගෙන ඉද්දි නිදාගෙන ඉද්දි මේ ඉරියව් හතරේම ඇති අකුසල් සිතුවිලි ඇති වෙද්දී ඉවසනවා නම් එයාට සාක්ෂාත් කරන්න බෑ කියලා කියන අනුත්තර වූ ඒ නිර්වාණය. දේශනා කරන යම් භික්ෂුවක් ඇවිදින විට හෝ සිටගෙන සිටින විට හෝ වාඩි වී සිටින විට හෝ සැතපී සිටින විට හෝ අකුසල විතර්කයන් සංසිඳුවාගෙන ඒ අකුසල විතර්කයන්ගේ සංසිඳීම කෙරෙහි ඇලී වසනවන. එහෙමයි. එඹදු භික්ෂුව උතුම් මරහත්තේ පසක් කරන්නට සුදුස්සෙක් කියන. අර නිරතුරු පටන්ගත්තු වීරියෙන් ජීවිත ආසාව අත්හැරලා අර දහමට දීපුදා කටයුතු
කරමින් වාසය කරනවා කියන්නේ යාට ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට ඇතිවෙන මේ පාපී අකුසල නිවසන්නේ නැහැ. ඒව බැහැර කරනවා. අභාවයටපත් කරනවා. පහන පදානය තුළ පහන සංඥාව තුළ නිරතුරු බැහැර කරනවා. ඉන්නවා. එහෙමයි. ඉතින් මේ ගැන හෝ සානස් සඳහන් වෙනවා අර මේ ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ එහෙම වඩිද්දි Tamanට යම් ගමන් කරද්දි මේ පාපී විතර්කයක් අකුසල විතර්කයක් ඇති වුණොත් උන්වහන්සේ මේ එහෙමම නැවතිලා ඒ අකුසල විතර්කේ දුරු කරලයි මේ ඉතින් ඉදිරියට ඊළඟ ඊරියවට මාරු වෙන්නේ. හොඳමයි පින්වත් ස්වාමීන් වහන්සේ, අපි කතා කළේ චරන්ත සූත්‍රය ඇසුරෙන් සතර ඉරියව්වේදීම වීරිය කරන භික්ෂුව, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංස විතර්ක බැහැර කරන භික්ෂුව මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට සුදුසුයි කියලා. ඉතින් ඒ වගේම පින ස්වාමීන් වහන්සේ මතක් කළ සීල සූත්‍රයේදීත් මීට සමාන කරුණු සඳහන් වෙනවා කියලා. ඉතින් මේ සීල සූත්‍රයේදී කොයි විදිහටද මේ වීරිය ගැන සඳහන් වෙන්නේ ස්වාමීන් වහන්සේ? ඔව්, සීල සූත්‍රයේදී පින ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුලින්ම අවවාදයක් සිහිපත් කරනවා. සම්පන්න සීලා භික්කවේ විහෙරත සම්පන්න පාතිමොක්ඛ. මහණෙනි, මේ සිල් ඇතුව වාසය කරන් ප්‍රාතිමොක්ඛ සිල් ඇතුව උපසම්පදා සීලෙන් සංවර නිවනට මුල් වෙන සීලෙන් සංවර වාසය කරන්. මේ විදිහට ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් සංවර වුණාම ආචාර ගෝචර සම්පන්න වෙලා අනුමාත්‍ර වරදෙත් බය දකිමින් සමාදාය සික්කත සික්ඛාපදේසු සමාදන් වූ ශික්ෂාපදයන් ආරක්ෂා කරගෙන වාසය කරන්න කියලා කියනවා. කියන්නේ ඉස්සරවම ශ්‍රාවකෙක් මේ සීලයේ තුලට නිවන් මාර්ගට මුල් වෙන සීලයේ තුලට ප්‍රාතිමොක්ඛ සංවර සීලයේ තුලට පැමිණෙන්න කියලා කියන්නේ. එහෙමයි. මේ විදිහට ඔබ සිල්වත්ව වාසය කරද්දී නිවනට මුල් වෙන සීලයෙන් යුක්ත වෙද්දී අනුමාත්‍ර වරදෙත් බය දකිමින් ආචාර ඇවතුම් පැවතුම් යහපත් කරගෙන මේ වත් පිළිවෙත් ආදී දේවල් මෙත් සිතින් යුතුව අන්නය වෙනුවෙන් ඉටු කරමින් ඔබ කටයුතු කරද්දී මේ ආචාර ගෝචර සම්පන්න වාසය කරද්දී අනුමාත්‍ර වරදෙත් බය දකිමින් වාසය කරද්දී ඔකිමස් උත්තරින් කරණීය මේ සීලයේ තුලට පැමිණලා ඔබට ඉදිරියට මොකද්ද සීලයට පැමිණිච්ච ශ්‍රාවකයාට කරන්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් නගලා බුදුරජාණන් වහන්සේ මේට උත්තර ලබා දෙනවා. කොහොමද මේ චරත්තෝ චේපි භික්කවේ භික්කුණෝ අභිජ්ජා ව්‍යාපාදෝ විගතෝ හෝති. ඕ මහණෙනි, ඇවිදිමින් සිටින භික්ෂුවක් හටද ලෝභයත් ව්‍යාපාදයත් දුරු වූයේ නම් ඒ වගේම නිදිමත හා අලස බවත් ඕ සිතෙහි ඕ මේක සඳහන් වෙන්නේ පාලියෙන් කොහොමද? තීන මිද්දං උද්දච්ච කුක්කුච්චං විචිකිච්ඡා පහිනා හොති. තීන මිද්දේ උද්දච්ච සිතේ විසිරීම සැකය ප්‍රහාණ වෙලා ගිහිල්ලා නම්, ඒ කියන්නේ පංච නීවරණයන් අභිජ්ජාව ව්‍යාපාදි, අභිජ්ජාව කිව්වම කාමච්ඡන්දේ, ව්‍යාපාදේ කිව්වම තරහ, තීන මිද්දේ සිතේ විසිරීම සැකය ප්‍රහීන වෙලා නම් ආරද්දං හොති විරියං අසල්ලීන. අන්න එයාගේ වීරියේ පටන් අරගෙන නම් තියෙන්නේ හැකිලා නැත්තා. එහෙමයි. මේක හැකිලා නැත්තම් උපට්ඨිතා සති අපම්මුට්ටා. සිහිය හොඳට පිහිටලා නම් මුලාභාවයට පත් වෙලා නැත්නම් පස්සද්දෝ කායෝ අසාරද්දෝ. කයත් හොඳට සංසිඳිලා නම් කායේ බරගතියක්, දැඩිගතියක් නැත්තම් සමාහිතං චිත්තං ඒකග්ගං. හිත සමාහිත වෙලා එකඟ වෙලා නම් තියෙන්නේ චරම්පි භික්කවේ භික්ඛු ඒවං භූතෝ ආතාපි. ඕ මේ භික්ෂුව මේ ඇවිදගෙන ගියත් පින්වත් මහණෙනි, එයා කෙලෙස් තවන මේ විදිහට ඉන්නවනම් මේ පංච නීවරණයන්ගෙන් තොර සිතින් අර සීලයේ තුලට පැමිණිලා පැමිණිච්ච ශ්‍රාවකයා ගැන දේශනා කරන්නේ. ඔව්, මෙයා මේ විදිහට මේ සිත හැකිලල නැතුව ආරම්භපු වීරියකින් වාසය කරනවා නම්, කය සැහැල්ලු වෙලා සිහි පිහිටුවාගෙන මුලා බවට පත් කරගන්න නැතුව වාසය කරනවා නම්, එයා මේ ඇවිදිද්දී නමුත් එයා කෙලෙස් තවන වීරියෙන් ඉන්නේ කියනවා. පවට බය කියන උත්තප්ප ගුණෙන් යුක්තයි කියනවා. සතතං සමිතං ආරද්ධ විරියෝ පහිතත්වෝති උච්චති. යා නිරතුරු ආරද්ධ වීරියෙන් වාසය කරන ජීවිත දහමට දිවිපුදා වාසය කරන ශ්‍රාවකෙක් කියලා දේශනා කරනවා. ඊළඟට හිටගෙන ඉද්දිත් ඒ විදිහටම පංච නීවරණයන්ගෙන් තොරව වාසය කිරීම ගැන දේශනා කරනවා. ඊළඟට ඉඳගෙන ඉද්දි නිදාගෙන හිටියත් භික්ෂුව ලෝභයට ඉඩ දෙන්නේ නැහැ, ව්‍යාපාදයට ඉඩ දෙන්නේ නැහැ. ඊළඟට නිදිමත අලස බව, හිතේ විසිරීම උද්දච්ච කුක්කුච්චේ, මේ පංච නීවරයන් හිතෙන් බැහැර කරලා ඒවා ප්‍රහාණය වෙලා නම් නොහැකිලුණු වීරිය අරමන ලද්දේ නම්, කියන්නේ හිත අසල්ලීන හැකිලලා නැතුව නිරතුරුවම යා ආරද්ධ වීරියෙන් ඉන්නවා නම්,
පස්සේ උපට්ඨිතා සති අස අපම්මුට්ට සිහිය හොඳට පිහිටලා මුලා බවට පත් වෙලා නැත්තම් කය සැහැල්ලු වෙලා කය බරගතිය නැත්තා හිත සමාහිත වෙලා නම් තියෙන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මෙයා හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් නිදාගෙන හිටියත් මෙයා පවට බයලජ්ජාවෙන් යුක්ත ඒ වගේම කෙලස්තාවන වීරියෙන් යුක්ත නිරතුරු ආරද්ධ වීරියෙන් පටන්ගත්තු වීරියෙන් වාසය කරන දහමට දියුපුදා ජීවිතය ගත කරන කෙනෙක්. එතකොට මේ ඉරියව් තුළ මේ හිතට පංච නීවරණ එන්න නොදී එයා මේ සිහියෙන් ඉඳීම තමයි සීලය තුළට පැමිණලා කරන්නේ. දැන් බුදු දේශනාවේ සඳහන් වෙන්නේ මේ අර ජාගරියාන යෝගයේදී උදේ කාලේ මේ ඊට පස්සේ රාත්‍රී කාලේ නීවරණයන්ගෙන් හිත ඉඳගෙනත් ඊට පස්සේ සක්මන් කරමින් පිරිසුදුව වාසය කරන්න කියලානේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ සිහිපත් කරන්නේ. මේ හතර ඉරියව්වෙම හිත නීවරණයන්ගෙන් ආරක්ෂා කරගෙන අකුසලයෙන් ආරක්ෂා කරගෙන පිරිසුදුව ඉන්නවනම් එයා ආතාපි කෙලස්තාවන වීරියෙන් යුක්ත පහයට බයින් වාසය කරන දහමට දියුපුදා ජීවිතය ගත කරන මේ ආර්ය ශ්‍රාවකෙක්. එහෙමයි පින්නසානවාස. එතකොට ආරද්ධ විරිය කියන වචනේ අපිට තෝරගන්න බොහෝ සෙම උපකාර වෙනවා මේ සීල සූත්‍රයත් චරන්ත සූත්‍රයත්. මේ සූත්‍ර දේශනා දෙකේදීම ආරද්ධ විරිය කියන වචනේ පටන්ගත් විරිය කියන කෙනා කොහොමද ඉන්නවන කියන එක මනාවකට හෙලිපෙලි වුණා. සතර ඉරියව් වෙද්දිම එක්ක පංච නීවරණ දුරව ඉන්නට ඕන. ඒ වගේම කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංස විතරක බැහැර කරන්නට ඕන. අන්නේ කෙනා තමයි ආරද්ධ විරිය යුතු කෙනා කියලා. ඉතින් ඒ නිසා හොඳට ඒ සම්බුද්ධ වචනයේක අර්ථය හෙලිපෙලි කරන උතුම් දේශනා දෙකක් මේ අද දවසේ අපි කතා කළේ. ඔව් මේකේ ගාථා ස්වාමීන් හරි ලස්සනට සඳහන් වෙන අවසානයේට එහෙමයි. ඇවිදින විටත් ඔව් මෙයා හික්මී සිටින්නේ වේ. සිටින විටත් හික්මී සිටින්නේ වේ. හිඳින විටත් හික්මී සිටින්නේ වේ. සැතපෙන විටත් හික්මී සිටින්නේ වේ. ඒ භික්ෂුව අතපය හකුලන විටත් හික්මී සිටින්නේ වේ. දිගහරන විටත් හික්මී සිටින්නේ වේ. යම් භික්ෂුවක් උඩ මැද යට ආදී ලෝකෙහි යම්තා ගති ඇද්ද ඒ සියලු ආකාර පංචඋපාදනස්කන්ධයන් පිළිබඳව හට ගැනීමත් නැසීමත් සමසේ දකින්නේ වේ. හැම කල්හි සීහෙන් යුතු සිතෙහි සංසිඳීමට යෝග්‍ය වූ ප්‍රතිපදාවේ හික්මෙන එබඳු භික්ෂුව නිරතුරුවම දහමට දිවිපුදා සිටින්නේ යැයි කියනු ලැබේ. එහෙමයි. මේ විදිහට වාසය කරන භික්ෂුව දහමට දිවිපුදා සිටින්නේ යැයි කියනු ලැබේ කියේ. පහිතත් කියන වචනේ තමයි තමන් අත්හැරලා දහමට දීපුදා වාසය කරනවා සියලු දුකින් නිදාසීම පිණිසම. හොඳයි. අවසරයි පින්වත් සවන්නස්. එහෙමනම් මේ චරන්ත සූත්‍ර දේශනාවත් සීල සූත්‍ර දේශනාවත් අපි සාකච්ඡා කළේ කතා කළේ හෙලිපෙලි කරේ හිත පහදවන වීරිය උපදවන උතුම් සම්බුදු වදන් තමයි ඒ උපුටා දැක්වේ. ඒ නිසා ලෝකේ අසන්නට දුර්ලභ ඒ සම්බුද්ධ වචනය ලෝ වෙත රැගෙන යන මේ ශ්‍රද්ධා රූපවාහිනී ශ්‍රද්ධා ගුවන් විදුලිය තුලින් අපට අවස්ථාව ලැබුණා ඒ නිර්මල බුද්ධ වචනය ඔබ වෙත රැගෙන එන්නට. මේ ධර්ම දාණය තුලින් ධර්ම සාකච්ඡාව තුලින් අපි යම් පිනක් රැස් කළාද ඒ සියලු පින් මේ ධර්ම දාණයට සියලු අනුග්‍රහය දක්වන ගුරු දෙවියන් වහන්සේටත් ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍ය කටයුතු සොයා බලා සිටු කරන පින ස්වාමින් වහන්සේලාට ගිහි පින්නතුන්ට හැම දිනාටමත් මේ පුණ්‍ය අනුභවය ලැබේවා. දෙවියන්ට මිනිසුන්ට මේගේ ඥාතීන් හැම දිනාටම සැපත පිණිස සසර දුක් නිමා කරවන අමාමහා නිවන පිණිස සතර ඉරියව්වෙම වීරිය පවත්ව ගන්නට උපකාරයක් පිණිස ඒකාන්තයෙන් මේ උතුම් සම්බුද්ධ දේශනා කතා බස් කිරීමෙන් රැස්වන කුසලානිසංස හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති. සාදු සාදු.